JBL වල ලංකාවේ එළියේ මිල අභියෝග කිරීමට පැහැදිලි කිරීම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට පසුගිය දින මම JBL වල ඩියුටි එකේ මිල ගණන් පිළිබඳව දැනුවත් කිරීමක් කළා ඒ වගේම සුපුරුදු පරිදි ඩියුටි එකේ වීඩියෝ නිකුත් කරාම නිරන්තරයෙන් ලැබෙන කමෙන්ට් කීපයක් තිබුණා එය අපේ ලංකාවේ දිනපොතත් එක්ක ඉන්න විදේශගත සහෝදරයන්ගෙන් නෙවෙයි මම දන්නවා ඒ කවුද කියලා නිකුත් කරේ විශේෂයෙන් අපි මේ වගේ වීඩියෝ නිකුත් කරාම රිදෙන කට්ටියක් ඉන්නවා ඒ ඩියුටි වලම නමුත් ඒක අභියෝග කිරීමක් අභියෝගයට පැහැදිලි කිරීමක් කරනවා JBL වල ලංකාවේ එළිය මිල ගණන් ඔයාලට මම ඊයේ වචනෙන් සඳහන් කරා අද ඔයාලට පෙන්නලාම ඔයාලට ඔයාගේ ෆෝන් එකෙන්ම බලා ගන්න පුළුවන් වෙන විදිහට ලබා දෙන්නම් ලංකාවේ ඉලෙක්ට්‍රොනික ලෝවේ දවන්තයා LG Abans ආයතනයේ buyabans.com වෙතට ගිහිල්ලා බලන්න JBL Party Box Enco මිල 174,999ක් වෙනවා මේක ඊයේ ඩියුටි ෆ්‍රී කේ මම සඳහන් කරේ ඩොලර් 385යි ඩොලර් 385ක් කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍ය රුපියල් 120,000ක් ලෙස තමයි මම සටහන් කරේ පවත්නා විනිමය අනුපාතය අනුව මෙලෙස මිල පරාසයක් තියෙන්නේ කොහොමද ලංකාවේ මේ වෙනුවට වැඩිබද්ද 117ක් ක්‍රියාත්මක වෙනවා එතකොට 117ක් කියවහම ලක්ෂයක භාණ්ඩයක් ගන්නවා නම් නවම් මාසයෙන් 117ක් රුපියල් 17,000 හේතුව එයයි නොදන්න මහත්තුරු පැහැදිලි කරනවා කමෙන්ට් යොදනවා මෙන්න මේ ගානට තියෙනවා කියලා ඒ වගේම තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ JBL කියන දේ ලංකාවේ ඔරිජිනල් සහ ඩුප්ලිකේට් කියන දෙකම තියෙනවා එළියේ වෙළඳපොළ තුල මේ මාදිලියම ඔයාලට රුපියල් 130,000කට වගේ ගන්නත් පුළුවන් මොකද ඒක ඇතැම් විට ඩුබායි රාජ්‍යයෙන් බැගේජ් කියනේවත් තියෙනවා එසේත් නැතිනම් වොරන්ටියක් නැති මේකට වෙන ඩුප්ලිකේට් එක අන්න ඒකත් ඒ වගේ අඩුවට ලබා ගන්න පුළුවන් නමුත් ඩුබායි වලින් එන එක සාපේක්ෂව වොරන්ටි නැති උනත් මිල වැඩි එළිය තියෙන ඩුප්ලිකේට් වලට වඩා ඒ වගේම තවත් පැහැදිලි කිරීමක් කරනවා මේ තියෙන්නේ පාටි බොක්ස් ස්ටේට් 320 කියලා මේ වෙනුවට ස්ටොක් නැහැ කියලා පෙන්වන්නේ සාමාන්‍ය වෙළඳපළ මිල 259,999ක් වෙනවා මේක ඩියුටි ෆ්‍රී එකේ උනේ ඩොලර් 635යි ඩොලර් 635 කියන්නේ රුපියල් 195,000ක් විතර ඉතින් මිල පරාසය රුපියල් 65,000ක් විතර මම පෙර සඳහන් කරා වගේ බදු මුදල 117ක් යනවා ඊට අමතරව තවත් බදු සහ එළියට එන විට පිරිවැය වැඩි වෙනවා ඒ මත වෙළඳපොළේ රුපියල් 60,000ක් විතර වෙනසක් වෙනවා මේ JBL වලට පමණක් නෙවෙයි වොෂින් මැෂින් ෆ්‍රිජ් ටීවී ආදී වලටත් සමානයි ඉතින් ඩියුටි ෆ්‍රී ගැන කියද්දි මේ දේ නොදන්න ගෘහ සේවයේ ඉන්න අම්මාවරුන්ට ප්‍රකාශ කරන්න ඕනේ මොකද මගේ නාලිකාවත් එක්ක අවුරුදු ගාණක් ඉන්නවා එයාලා වෙනුවෙන් තමයි මම වීඩියෝ වැඩිපුරම නිකුත් කරන්නේ ඒ වගේම විදේශ සේවයේ ඉන්න යුරෝපාන් රටවල ඒ වගේම ඔස්ට්‍රේලියාව නවසීලන්තයේ වැනි රටවලත් ඉන්න සහෝදර ගොඩක් මගේ WhatsApp සමූහයත් ඉන්නවා. ඉතින් ඒ අපි හැමෝම දන්නවා දිනපතා ඔවුන්ගේ ඉල්ලීම් මත තමයි මම වීඩියෝ නිකුත් කරන්නේ. ඇත්තටම ප්‍රථම සහ අවසාන වතාවට තමයි මේ කමෙන්ට් යොදන වෙළඳපොළ මහත්තුරුන්ට සඳහන් කරන්නේ. මේක සේවයක් විදියට කරන නිසායි මම මේ වීඩියෝ නිකුත් කරන්නේ. නන්ද මමත් ලංකාවේ ප්‍රධාන පෙළ ඉලෙක්ට්‍රොනික ආයතනයක සේවය කරනවා. ඉතින් මම අනුමත කරන්නේ මම දන්න භාණ්ඩ පිළිබඳව මම අනුමත කරනවා මේ භාණ්ඩ ගන්න වෙළඳපොළේ එළියේ මිල මේ ගණන් ඒ වගේම එහි වගකීම කොතනින්ද ගන්න පුළුවන් ඒ වගකීම ලබා ගන්න පුළුවන්ද අන්නේ පිළිබඳව මම දැනුවත් කළා මම අනුමත කරනවා ඉතින් ඒ පිළිබඳව මාත් එක්ක කවුරුත් තරහ වෙන්න බෑ ගොඩක් දෙනෙක් ගිල්ලීමක් තියෙනවා මම වුණත් විදේශගත වෙලා ඉඳිද්දී බලනවා ලංකාවේ ඩියුටි ෆ්‍රීකින් ගන්න එක ලාභයිද එළියේ ලාභයිද කොහොමද කියලා අන්නේ තොරතුරු තමයි අපි ලබා දෙන්නේ ඉතින් මම සාමාන්‍යයෙන් දැන් ආයතන පිළිබඳව සඳහන් නොකර තමයි මිල ගණන් සඳහන් කරන්නේ. ඉතින් ජාලිය කියන්නේ මගේ මිත්‍රයා. ඉතින් මම මගේ මිත්‍රයාගේ නම සඳහන් කරනවා. මොකද කවුරු හරි කෙනෙක් භාණ්ඩයක් අරන් ගැටලුවක් ඇති වුණොත් මට ඍජුවේ කතා කරලා කියන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්නයක් වුණා. එහෙනම් එතැනින් පටන් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණේ නැත්තම් මම
මගේ මිත්‍රයා වුණත් මම ආයි අනුමත කරන්නේ නැහැ. ඉතින් එවැනි විශ්වාසයක් තියෙන හින්දා තමයි අනුමත කරන්නේ. ඒ දේ දැනුවත් කරමින් තවත් කාරණයක් තියෙන සඳහන් කරන්න. ඕනෑම බාණ්ඩයක ඩියුටි ෆ්‍රී එකේ හොඳද එළියේ හොඳද ඒ වගේම ඩියුටි ෆ්‍රී එකේ බාණ්ඩ බාලයි කියන දේ සඳහන් කරන අයටත් කියන්නේ. ඒ නිසා ඒකට වගකීමක් ඇති බාණ්ඩයක් ගන්නත් ඕනේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ බාණ්ඩවල සන්නන් නාම අනුව ඒවැ ගුණත්වය වෙනස් වෙනවා. අපි රයිස් කුකරයක් ගත්තොත් සාමාන්‍ය රයිස් කුකරයක වෙළඳපොළ මිල රුපියල් 10000 15000ක් වෙනවා. සාමාන්‍ය හොඳ තත්ත්වයේ රයිස් කුකරයක්. නමුත් ඔයාලට පුළුවන් කොළඹ කොටුවට ගියොත් රුපියල් 3500 ඉඳන් උඩට රයිස් කුකර් ගන්නත් පුළුවන්, ගෑස් කුකර් ගන්නත් පුළුවන්. නමුත් එළිය ගෑස් කුකරය 15000 20000ක් වෙනවා. ඉතින් ඒ සන්නන් නාම අනුව තමයි ඒ බාණ්ඩවල මිල ගණන් වෙනස් වෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රොනික බාණ්ඩ ගැන නොදැන කතා කරන්න එපා. ඉලෙක්ට්‍රොනික බාණ්ඩ ගැන දන්න නිසා තමයි මේ අහිංසක ගෘහ සේවින් අම්මාවරු ප්‍රමුඛ මගේ විදිස්ගත සහෝදරයන්ට මා විසින් දැනුවත් කිරීම කරන්නේ. ඒගෙම අවංකවම කමිටු යොදන සහෝදරයොත් ඉන්නවා. මොකද ඒගොල්ලොන්ට ඇතැම් අයට එවැනි අමීරි අත්දැකීම් තියෙන අය ඉන්නවා. විවිධ කඩසාපු තියෙන ඒ වගේම ඒවැ මම කලින් සඳහන් කරා වගේ විවිධ සන්නම් නාම යටතේ බාණ්ඩ තියෙනවා. ඒවායේ ගුණත්ව එකිනෙකට වෙනස්. ඒ හින්දා ඕනෑම කෙනෙක්ට මම කියන්නේ බාණ්ඩයක් මිලදී ගනිද්දී කල්පවත්මත් සහිත මිලෙන් සාපේක්ෂව වැඩි වුණත් සන්නම් නාමයක් සහිත බාණ්ඩ මිලදී ගන්න. මොකද ඒවට ඔබට වගකීමත් එක්ක බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් පැහැදිලි කිරීමක් කරේ හිතරිදීමක් වුණු නිසායි. මොකද මම කවදාවත් මුදල් ලයි කරගෙන වීඩියෝ නිකුත් කළත් නැහැ. අහිංසක ගෘහ සේවයේ ඉන්න අම්මාවරු ලංකාවේ දිනපොත විශ්වාස කළා බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මගේ නාලිකාව බලන එයාලා වෙනුවෙන් ඕනෑම වෙලාවක මම පෙනී හිටිනවා. ඒ නිසායි මෙවැනි වීඩියෝ නිකුත් කළාම මම පැහැදිලිව සඳහන් කරන්නේ මා විසින් නොමිලේ නිකුත් කරන ලද වීඩියෝ එකක් බව සලකන්න කියලා. ඒ වගේම තමයි ඉදිරියට තවත් මේ දේ පුළුල් කරමින් එළිය වෙළඳ පිළිමලන් සහ විවිධ ආයතන මම බාණ්ඩ මිලදීගෙන මට පුරුද්දක් තියෙන ආයතන මට විශ්වාසයක් තියෙන ආයතන පිළිබඳව ඉදිරියේදී තව තවත් දැනුවත් කරනවා. ඒ වගේම තවත් සඳහන් කිරීමක් කරන්න ඕනේ ලංකාවේ ඉලෙක්ට්‍රොනිකලවි දැවන්තය එල්ජී අබාන්ස ආයතනය ඒ වගේම සිංහ ආයතනය ඒ වගේ ඉලෙක්ට්‍රොනික ආයතනවල වරලත් නියෝජිත ආයතන ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙත් තියෙනවා. ඒ වගේම එළියේ ඔබේ නගරවලත් තියෙනවා. අන්න එවැනි ආයතනවලින් මිලදී ගන්නදී සාපේක්ෂව කම්පැනි ෂෝරූම් එක සෙත් නැතිනම් ආයතනයේම නිෂ්පාදන ෂෝරූම් එකට වැඩිය අඩුවෙන් ඒ වරලත් නියෝජිත ආයතන වලට ලාභාන්තිකයක් 120 25 ආදී ලෙස ලබා දෙන හින්දා ඔවුන්ගේ ලාභාන්තිකෙන් අඩු කරගෙන කම්පැනි මිලට වඩා අඩුවෙන් බාණ්ඩ ලබා දීමක් කරනවා. ඒ දේ දැනුවත් වෙන්න එතකොට පුළුවන්. දැන් ලංකාවේ ඉන්න කෙනෙක් වීඩියෝ බලනවනම් ඔයාලට කම්පැනියෙම වොරන්ටි එකම ඒ බාණ්ඩය කම්පැනිට වඩා අඩුවෙන් එළියේ වරලත් නියෝජිතින් ගන්න පුළුවන්. ඒ වගේම ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න එනකොට ඩියුටි ෆ්‍රී එකෙත් ඒ වගේ ආයතන වලින් ගන්නකොට ඒ අදාළ ආයතනයේ වගකීම වරලත් නියෝජිතයාගෙනුත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මගේ තවත් WhatsApp Facebook ඒ වගේම තවත් නාලිකා රාශියක් තියෙනවා. ඒ සියල්ලේම ඔබට ඉදිරියට තව දුරටත් මීටත් වඩා සාර්ථක ලෙස වීඩියෝ රැගෙන ඉන්න පොරොන්දු වෙමි. දැනට තත්ත්වයේයි යලිත් හෙට දිනේ හමු වීම බලාපොරොත්තු වෙමි. අදට සමුගන්නම්. ඔබට ජය.